අයිබෝවන් සුබ දසනක් සුබ දවසක් කියලා ඔබට ප්‍රාර්ථනා කරන අප සූදානම් ආදරණීය ජීවිතය වැඩසටහන තුළින් තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න. දැන් දරුවන් කියලා ගත්තහම මම හිතන්නේ විශේෂයෙන්ම දෙමාපියන් එක කතා බහ කරනකොට දරුවන්ට පුංචි හරි දෙයක් වෙනකොට එකට වැඩියෙන්ම කලබල වෙන්නේ අපේ අම්මලා තාත්තලා අපේ වැඩිහිටියන් අපිව රැක බලා ගන්න අය. ඉතින් දරුවෝ කියලා ගත්තහම අපි දන්නවා සමහරවිට උපතින්ම පුංචි පුංචි ගැටලු තියෙන්න පුළුවන් සහ මේ දරුවෝ තුළ යම් කිසි දේවල් දරුවාගේ දරුවට වෙනස් වීමේ හැකියාව තිබෙනවා. මේක කොහොමද දෙමාපියන් දැනගන්නේ සහ මේකත් එක්ක කොහොමද කටයුතු කරන්නේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපි සූදානම් කතා බහ කරන්න. අම්මලා තාත්තලාටත් දරුවන්ටත් ඉතාමත් ප්‍රයෝජනවත් වන කතා බහකට තමයි මම දැන් සූදානම් වෙන්නේ. ඉතින් ඒ දේවල් පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සුනිල් සෝලාරංචි මහත්මයා. අයිබෝවන් සුබදැසනක් කියලා පිළිගන්නවා. හොඳයි. දැන් මම කියෝ වගේ ඇත්තටම මේ දරුවන්ට මොනවා හරි දෙයක් වුණාම හරි දරුවන්ගේ මොන හරි ගැටලුවකට හරි මුලින්ම කලබල වෙන්නේ අම්මලා තාත්තලා තමයි. ඉතින් ඒකත් එක්ක සමහර දරුවනුත් කලබල වෙන්නට හැකියාව තිබෙනවා. අපි ඒ නිසා ඇතරින්ම කතාව ආරම්භ කරමු. මේ ගැටලු සහිත දරුවන් ඉන්නවා වෙන්න පුළුවන්, ගැටලු තියනවා වෙන්න පුළුවන්. එහෙම අම්මලා තාත්තලා කොහොමද කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ? ඔව්, මුල් කාලේදී දරුවන්ගේ සංවර්ධනය, දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය කියලා කොටස් දෙකක් තියෙනවා. වර්ධනය කියන්නේ උස සහ බර දරුවන්ගේ වයසට අනුව වැඩිවීම. සංවර්ධනය කියන්නේ ගුණාත්මකයි. ඒ වැඩිවීම ඒ දෙමෝපිය විසින් නැත්තම් ඔබ කවි කිව්ව වගේ රැක බලා ගන්නන් විසින් දරුවා දියුණු කිරීම. ඉතින් ඔහි වැඩිම දරුවෙගේ ඉබේ වැඩෙනවා. දරුවෙගේ වර්ධනය කියන එක ඒ ඉව දරුවා තුළ තියෙනවා. නමුත් අපි කළ යුත්තේ පොඩි කාලේ ළමයාගේ කායික සංවර්ධනය, සෞඛ්‍ය පැත්තෙන් නිරෝගී බව, ඊගාවට මානසික සංවර්ධනය, ළමයාගේ චිත්ත වේග හැඩ ගැස්වීම, ඊගාවට භාෂා සංවර්ධනය, සංනිවේදනය, මේව කියන විවිධ පැති ක්‍රමානුකූලව දරුවාගේ දියුණු කිරීමේ වගකීම තියෙන්නේ වැඩිහිටියන්ට, විශේෂයෙන් මව ප්‍රමුඛ පවුලේ අයට. ඉතින් වර්ධනය කියන්නේ සංවර්ධනය කියන එක තමයි වර්ධනයට වඩා වැදගත් වෙන්නේ දෙමාපියෝ දැනගත යුත්තේ. ඉතින් බොහෝ දරුවන්ගේ මේ වර්ධනය කවි කිව්වා වගේ එක විදිහට වෙන්නේ නැහැ. එක එක දරුවෝ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් දෙවිදිහක්. ඉතින් ඒ දරුවන් විවිධයි, දරුවන්ගේ හැකියාව විවිධයි, ඒගොල්ලන්ගේ වර්ධනය විවිධයි. සමහරු සංනිවේදනය ඒ පොඩි වයසේදී ඉක්මනට කතා කරනවා, ඉක්මනට ඇවිදිනවා. සමහර දරුවෝ කාලයක් ගන්නවා. ඉතින් ඒ වෙනසදී දෙමව්පිය කලබල වෙනවා, වැඩිහිටියව කලබල වෙනවා. ඒගොල්ලෝ ගොඩාක් සංසන්දනය කරනවා, අපේ පොඩි කාලේ මෙහෙමයි, අර බබා මෙහෙමයි. එතකොට ඒ අනුව මේ දරුවාවත් සංසන්දනය කරනවා. ඒක හරිම දරුවන්ට හානියක් වෙනවා. සංසන්දනය කරන හොඳ නැහැ දරුවා. ඔව්. ඒ මොකද දරුවා යුනික්. එක දරුවෙක් තව දරුවෙක්ගෙන් වෙනස්. ඒක අපි බොහෝම පැහැදිලිව අවබෝධ කරන. හැබැයි හැම දරුවෙකුටම බුද්ධිය තියෙනවා, හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් විභව්‍යතාවයෙන් මතු කරගන්නේ කොහොමද කියන එක තමයි වැඩිහිටිය විදිහට අපි හඳුනා ගන්න ඕනේ, දැනගන්න ඕනේ. හැමෝම එක හා සමානව දක්ෂ නැහැ. හැමෝටම හැමදේම බැහැ. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මම හිතන්නේ ඒක අපි හැමෝටම පොදු කාරණාවක්. හැබැයි අම්මලා තාත්තලා මේක පිළිගන්න පොඩ්ඩක් අකමැති පැත්තක් නේ තියෙන්නේ. ඒකත් එක්ක සමහර දෙමාපියෝ හිතන් ඉන්නවා මෙන්න මේ වයසේදී කතා කරන්න ඕනේ, මේ වයසේ දරුවා ක්‍රියාශීලී වෙන්න ඕනේ, මේ දවස්ෙදී අකුරු ලියන්න ඕනේ, කතාවට දක්ෂ වෙන්න ඕනේ, ක්‍රියාකාරී වෙන්න ඕනේ කියලා. ඇත්තටම මේක මේ වයසක් වෙන් කළ තියෙනවා දරුවන්ට මෙහෙම වෙන්න අවශ්‍යයි කියලා. ඔව්, දරුවන්ගේ තියෙනවා පළවෙනි අවුරුදු පහ ගොඩාක්ම දරුවන්ගේ සංවර්ධනයේදී දෙමව්පිය අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ දරුවෝ අවුරුද්දක් වගේ යනකොට දෙමව්පිය දන්නවා දරුවෝ නැගිටිනවා, දැන් ඇවිදින්න පටන් ගන්නවා. සමහර දරුවන් ඒක මාස 15ක් වගේ යනවා. දැන් අපි අවුරුදු දෙකක් නැත්නම් මාස 18කටත් වඩා පස්සෙත් දරුවා ඇවිදින්නේ නැත්නම්, දරුවා දනගගාන යන්නේ සමහරලාට දනගාන්නෙත් නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. එතකොට තියෙන වර්ධන ප්‍රමාදයක්. එතකොට වෛද්‍යවරු එක ඩිවලොප්මන්ට් ඩිලේ නැත්නම් වර්ධන ප්‍රමාද කියලා හඳුනාගෙන ඒ දරුවා සංවර්ධනය කරන්නේ දරුවාගේ හැකියා දිනු කිරීම සඳහා යම්කිසි වැඩසටහනක් සකස් කරනවා. විශේෂයෙන් ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගෙදර එක සම්බන්ධයි මහජන සෞඛ්‍ය නිලධාරිතුමිය. එතකොට ඒ අයලා ඒ අය මේ දරුවාගේ දෙමව්පියන් එක්ක එකතු වෙලා මේ දරුවා සංවර්ධනය සඳහා යම්කිසි ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් දෙමව්පියෝ බොහෝ වෙලාවට වෙන්නේ කලබල වෙන එක. එතකොට දෙමව්පිය කලබල වෙන්න නෙමෙයි ඕනේ, වඩා නිවැරදිව දරුවාගේ
ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයෙන් අවශ්‍ය කුසලතා දියුණු කිරීමට. දැන් දරුවන්ගේ ප්‍රකෝටි සංඛ්‍යාත නියුරෝන තියෙනවනේ, මේවා සක්‍රිය වෙන්න ඕනේ පොඩි කාලේ. ඒ සක්‍රිය වෙලා පරිපත හදාගත්තාම තමයි දරුවාගේ බුද්ධිය දියුණු වෙන්නේ, හැකියාවන් දියුණු වෙන්නේ. හැබැයි ඒ කාලේ ඒ හැකියාවන් එයාගේ අර ඩිලේ එක නැත්තම් පසු බෑමත් එක්ක පසු දෙමව්පියෝ බෑවොත් එහෙම දරුවාවට ලොකු හානියක් වෙනවා. ඒ හානිය ආයි පසු කාලීනව ලබා ගන්න බෑ. ඒකයි පොඩි කාලය කියන එක, ළමා කාලය විශේෂයෙන් නවජ දරුවාගේ පටන් පළවෙනි අවුරුදු තුන දැන් ගොඩාක්ම වැදගත්. පළවෙනි අවුරුදු පහම වැදගත්. පළවෙනි අවුරුදු තුනේදී ළමයෙක්ගේ භාෂා සංවර්ධනය, බුද්ධි සංවර්ධනය, චිත්තවේග සංවර්ධනය, එයාගේ මේ කියන විවිධ පැතිකඩ සංවර්ධනය වෙනවා. 80%ක් විතර සංවර්ධනය වෙනවා. ඉතින් ඒ ටික නැති වුණොත් ඒක ලොකු හානියක් වෙනවා. ඉතින් ඒකයි දෙමව්පියෝ මේ පළවෙනි අවුරුදු පහ ගැන වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ. හොඳයි. දැන් පළවෙනි අවුරුදු පහේදී අපි දරුවංග කොහොමද රැක බලා ගන්න ඕනේ, එක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කියන කාරණාව ගොඩක් දැන් ඉන්න අම්මලා තාත්තලා දෙන ප්‍රශ්නයක්. මොකද ගොඩක් වෙලට අපි දකිනවානේ දරුවන්ව රැක බලා ගන්නේ දේවල් කියලා දෙන්නේ ආච්චිලා සීයලා. මේකත් එක්කම මේ දැන් ඉන්න අම්මලා තාත්තලා කල්පනා කරනවා දැන් කොහොමද මේ පුංචි දරුවත් එක්ක ගනුදෙනු කරන්න. ඔබතුමා කිව්වා මුල් අවුරුදු පහ අපි දරුවත් එක්ක ටච් එකේ ඉන්න ඕනේ, සම්බන්ධතාවයේ තියන් ඉන්න ඕනේ කියලා. කොහොමද අපි මේ දරුවත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය කුඩා කාලේ? ඒකෙදි පැති කීපයක් ගැන හිතන්න ඕනේ. පළවෙනි එක මේක ලෝකේ කොයි රටටත් එකයි, ඒ කියන්නේ කායික සෞඛ්‍ය හා කායික සංවර්ධනය කියන එක. දරුවෙක්ගේ කායික සංවර්ධනය කිව්වහම පොඩි කාලේ දරුවා මුලින්ම අඬනවා, ඒ කියන්නේ ඊට පස්සේ දරුවා පෙරලෙනවා, ඊගාවට බඩ ගන්නවා, දන ගන්නවා. දැන් මේවා චාලක හැකියාවන්. ඒතකොට මේ හැකියාවන් දරුවාගේ දියුණු වෙන්න ඕන. ඉතින් දරුවට කියන්නේ ඇවිදීමට ඊට පස්සේ අවුරුද්දෙන් පටන් ගන්නවා, ඊට පස්සේ වීස කරනවා, නගිනවා, බහිනවා, මේවා දලචාලක ක්‍රියාකාරකම් කියනවා. දරුවෙක්ගේ කායික සංවර්ධනයට දෙමව්පිය මේ දලචාලක ක්‍රියාකාරකම්හි නිරත වීමට දවසේ නිරන්තරයෙන් දරුවා චාලක ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව දෙන්න ඕනේ. ඒකම දරුවාගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න ඕනේ. නිරෝගීකම, එයාගේ සනීප ආරක්ෂාව, හොඳ පුරුදු, ඒව සෞඛ්‍ය විදිහට සලකනවා. ඉතින් ඒ එක පැත්තක්. තව පැත්තක් තමයි අපි කියන ප්‍රජානන සංවර්ධනය. ප්‍රජානන සංවර්ධනය කියන්නේ දරුවාගේ බුද්ධි සංවර්ධනය, දරුවන්ගේ මානසික සංවර්ධනය. ඒ කොටස් දෙක. ඒ කියන්නේ ළමයා කුතුහලයෙන් දේවල් අහනවා නම් ඒවට උත්තර දෙන්න ඕන. එයාගේ එයා දවසින් දවස අලුත් දේවල් එයා අත්හදා බලනවා, නිරීක්ෂණය කරනවා, ගවේෂණය කරනවා. ඒවෙන් දරුවා ගොඩාක් අත්දැකීම් ලබනවා. එතකොට දෙමව්පියෝ ඒවට පසුබිම සකස් කරන්න ඕනේ. ඒක පිළිබඳ පරිසරයක් ඕන. ඊකට දරුවාට නිතර චලන ඕන. ඊකට දරුවාගේ චිත්තවේග හැඩගැසීම අවශ්‍යයි. චිත්තවේග වලින් තමයි අභිමානය ඇති වෙන්නේ. සර් සංකල්පයේ ගොඩ නැගෙන්නේ දරුවෙක්ගේ දරුවෙක් විදිහට ස්වාධීන වෙන්න. ඒ චිත්තවේග අවශ්‍යයි. එතකොට දරුවාට සමහර චිත්තවේග පිට කරන්න දෙන්න ඕන. ආවේගහම චිත්තවේග කියන්නේ ආවේග, සිතුවිලි, හැඟීම්, මේ සියල්ල තමයි චිත්තවේග කියන්නේ. එතකොට මේ චිත්තවේග හිර කරගෙන හිටියොත් ඒව පසුකාලීනව මානසික ප්‍රශ්න බවට පත් වෙන්න පුළුවන්. ඒකයි දරුවන්ට හොඳ චිත්තවේග ගොඩනගා ගැනීම සඳහා දෙමව්පියෝ මේ එකක් ආදර්ශයක් වෙන්න ඕනේ. මොකද දෙමව්පියුන්ව තමයි දරුවා රෝල් ප්ලේ විදිහට ගන්න. ඒ කියන්නේ එයාලගේ වීර චරිත වෙන්නේ. එතකොට දෙමව්පිය ආදර්ශවත් වෙන්න ඕනේ. ඊගාවට දරුවන්ට හැමතිස්සෙම මේ වීර කතා කියා දෙන්න වගේ ඒවා. ඒ කියන්නේ අර එයාගේ මනස යම්කිසි ස්ථාවර වෙන්න. නැත්තම් ගොඩාක් වෙලාවට කියන්නේ බය කරන වගේ දේවල්නේ දරුවන්ට. එතකොට ඒවෙන් චිත්තවේග සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඒකයි වැදගත් දරුවාගේ චිත්තවේග සංවර්ධනය කියන එක. තව ප්‍රධාන පැත්තක් තමයි සමාජ, ඒ කියන්නේ එයාව සමාජයේ සමවයස් කණ්ඩායම් එක එකතු කරන එක, පොඩි කාලේ පොඩි බබාලා එක්ක, ඊගාට වැඩිහිටිය අය සහ දරුවා අතර තියෙන සම්බන්ධය, ඒක වැදගත්. තවත් පැත්තක් තමයි මේ සන්නිවේදනය කියන එක. දරුවාව එයාට පොඩි කාලේ ඉඳන් එයා මේ පරිසරයක සන්නිවේදනය කරනවා උපන් දවසේ ඉඳන්ම. ඉතින් ඒකෙදි ලොකු අතහිත දීමක් වැඩිහිටියන්ගෙන් අවශ්‍යයි. ඒතකොට නිරන්තරයෙන් දරුවෙක් කොමියුනිකේට් කරන්න ඕන, සන්නිවේදනයේ යෙදෙන්න ඕනේ. මව, ඊගාවට ඒ ගෙදර ඉන්න කණ්ඩායම, දරුවාව රැක බලා ගන්න අය. එහෙම වුණොත් දරුවා හොඳ පෞරුෂයක් විදිහට පොඩි කාලේ ඉඳන් ගොඩ නැගෙනවා. එහෙම නැතුව මේ එක පැත්තක් හරි බිඳ වැටුනොත් එයාට ඒක ලොකු හානියක් බවට පත් වෙනවා.
මංතන්නේ මේ පුංචි කාලේදම දරුවන්ව රැක බලා ගන්න කටයුත්ත දෙමාපියන්ට වැඩිහිටියන්ට බාරපතලයි. මොකද අපි කියන්නේ අපේ මුල්ම ගුරුවරු අම්මයි තාත්තයි කියලා දෙමාපියන් කියලා. ඉතින් මං හිතන්නේ දරුවන්ට හරි දේවල් හරි විදිහට කියලා දෙන එක ගෙදරින් තමයි ආරම්භ කරන්නේ. ඊට පස්සේ තමයි ඒක පාසලට ගුරුවරුන්ට බාර වෙන්නේ. ඒ නිසා පුංචි කාලේදම මේ දරුවන්ට හොඳ ගතිගුණ කියලා දෙන එකත් මං හිතන්නේ වැදගත් කාරණා. ගොඩක් කරට අද වෙනකොට අපි හිතන්නේ මේ දරුවව පෝෂණය කරන විදිය සහ දරුවාගේ බුද්ධිය වැඩි කරන ක්‍රම තමයි අම්මලා තාත්තලා ගොඩක් කරට හොයන්නේ. මේකත් එක්කම දැන් මේ සමහර දරුවෝ අපි කිය උපතින්ම ගැටලු තියෙන දරුවෝ ඉන්නවා. මේ දරුවෝ මේ සමහර වෙලාවට අනිත් දරුවන්ට වඩා විශේෂ දේවල් වලට විශේෂ දක්ෂතා දක්වනවා. චිත්‍ර අඳින්න වෙන්න පුළුවන්, සංගීතයට වෙන්න පුළුවන්, නැටුම් වලට වෙන්න පුළුවන්. ඕට එක පැත්තක් සමහරලාට හරියට කරගන්න බැරි වුණත් අනිත් පැත්තේ කලා පැත්තකට උන් අනිත් දරුවන්ට වඩා විශේෂ වෙන්න පුළුවන්. මේක කොහොමද අම්මලා තාත්තලා හඳුනගන්නේ? මොකද අද වෙනකොට අම්මලා තාත්තලා කලාව පැත්ත හෝ ඔවුන්ගේ අනිත් දේවල් වලට වඩා ඉගෙනීම පැත්තට තමයි මුල් තැන දෙන්නේ. ඒ නිසා වැඩි මම හිතන අර දේවල් මගේ හැරෙන්න අවස්ථාව තිබෙනවා. කොහොමද දරුවන්ගේ දක්ෂතා බුද්ධිමය හැකියා අපිට පොඩි කාලේ ඉඳන්ම හඳුනා ගන්න පුළුවන්. දරුවන්ගේ ගැටලුත් අපිට හඳුනා ගන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ පෙනුමින් කිසිම වෙනසක් නැහැ. නමුත් සමහරලාට සංනිවේදනයක් නැහැ. ඒගොල්ලෝගේ සමහර ඒගොල්ලන්ටම ආවිනිකු හැසිරීම් තියෙනවා. ඒගාවට හොඳ අන්තර් සම්බන්ධතා නැහැ. විශේෂයෙන් ඕටිසම් ලක්ෂණ තියෙන, ඕටිසම් පරාසී අක්‍රමතාවයේ තියෙන දරුවෝ ඒවයි. හැබැයි ඒ දරුවන්ගේ අසාමාන්‍ය බුද්ධිමය හැකියා තියෙනවා බොහෝ දරුවන්ගේ. එතකොට අර මූලික තියෙන ඒගොල්ලන්ගේ ගැටලු නිසා ඒ විභව්‍යතාව මතු කරගන්න අමාරුයි. එතකොට අපි දෙමව්පියන්ට උදව් කරන්න ඕනේ ඒ වගේ හැකියා කොහොමද මතු කරගන්නේ. මොකද ලංකාවේ ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉපදෙන ළමයි ගත්තාම හැම 100කින්ම එක්කෙනෙක් ඕටිසම් බබෙක් ඉපදෙන්නේ. ඒක ලොකුම ගැටලුවක්. එතකොට ඒ දරුවන් පිළිබඳව දෙමව්පියෝ ගොඩක් අසරණ වෙනවා. මේ වගේ දරුවෙක්ට කොහොමද මම කටයුතු කරන්නේ කියන එක. හැබැයි ඒ දරුවන් තුළ බොහෝ දක්ෂතා තියෙනවා. ඉතින් අපි දෙමව්පියන්ට ඒ දරුවන්ට පොඩි කාලේ ඉඳන් යම්කිසි ආකෘතියකට ඒ දරුවා කොහොමද දියුණු කරන්නේ, විශේෂයෙන් ලෝකේ පාවිච්චි කරනවා ක්‍රම විෂුවල් ටයිම් ටේබල් සිස්ටම් කියලා. ඒ කියන්නේ යම්කිසි රටාවකට ආකෘතියකට දවස ඒ දරුවාට තේරුම් ගන්න දෙනවා. එක්කම ඒගොල්ලන්ගේ ගොඩාක් වෙලාට තියෙන්නේ එක එක දරුවකට තෝටිසම් එක එක හැසිරීම් තියෙන්නේ. එතකොට ඒ හැසිරීම් අපි හඳුනාගෙන ඒ හැසිරීම් වලට පෙර තත්ත්වය මොකද්ද, ඒ හැසිරීම ඇයි ඇති වුණේ, ඊට පස්සේ අපි මොකද්ද මැදිහත් වෙන්නේ කියන එක. ඒ වගේ ආකෘති ලෝකේ පාවිච්චි කරනවා. ඉතින් බොහෝ වෙලාට ඒ දරුවන්ගේ ලෝකෙට අපි බහින්න වෙනවා. මොකද ඒ දරුව වෙනම හුදකලාව ඒගොල්ලන්ගේම ලෝකයක ඉන්නේ. එතකොට අපි කරන්න ඕනේ දරුවාගේ ලෝකයට අපි ගිහින් එයාගේ ලෝකෙ වැඩ කරන එක නෙමෙයි. එයාව අපි ගන්න අපේ ලෝකෙට ගන්න ඕනේ. අරගෙන අපි විවිධ අධ්‍යාපන යාගේ සංනිවේදනය කරන්න ඕන, විවිධ මේ කියන්නේ ඒ දරුවාට ක්‍රියාකාරකම් කරන්න ඕන. එතකොට දරුවන්ගේ අර තියෙන ලක්ෂණ බොහෝ වෙලාවට ඕටිසම් ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්. එතකොට මේවට ගොඩාක් වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර නෙමෙයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන ගොඩාක් මේ වගේ වර්ධන ප්‍රමාද වලට තියෙන්නේ අධ්‍යාපන. අධ්‍යාපනයෙන් තමයි දරුවාව ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් ඉගෙනුම කියන එක. ඉතින් ඒක මේ ඉස්කෝලේට අයිතිකාරයක් නෙමෙයි. ඉස්කෝලේ යන්නේ අවුරුදු විධිමත් පාසලට යන්නේ අවුරුදු 5න් පස්සේ. හැබැයි ළමයා ගොඩ නැගෙන්නේ පළවෙනි අවුරුදු 5 තුළ. ඒ කාලේ ඒක නොලැබුණත් එහෙම අර ඉස්කෝල්දී අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ගත්තොත් සමහර ළමයි ඉන්නවා සීපී ළමයි, සෙරිබල් පෝල්සි කියනවා. මේ අතපය ගොඩාක් වෙලාට ඇඹරිලා එහෙමයි. එතකොට ඒගොල්ලන්ගේ කායික වර්ධනයක් බොහොම අඩුවෙන් වෙන්නේ. හැබැයි යාගේ බුද්ධි සංවර්ධනය තියෙනවා. යාගේ එතකොට ගුරු දෙමව්පිය හිතෙනවා දැන් මෙයාගේ කායික සංවර්ධනය මෙයා ගොඩාක් ගැටලු තියෙන හින්දා. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපේ වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. යාගේ ඔක්කොම දියුණු කරගන්න බෑ කියලා. නමුත් අවාසනාව කියන්නේ එතකොට ඒ දරුවාට ලොකු චිත්තවේග කැළඹෙනවා. අනිත් ළමයි ට වඩා මට මුකුත් කරගන්න බෑ කියලා එයා බිඳ වැටෙනවා. නමුත් එයාගේ සර් සංකල්පය දිනු කරලා එයාටත් පුතේ පුළුවන් ඔයාගේ කායික වර්ධනේ අඩුව තුන්ට ඔයා ගොඩාක් පැතිවලින් ඔයාට හැකියා තියෙනවා කියලා ඒක මතු කරගන්න පුළුවන් නම් දෙමව්පියෝ ඒ ගැන හිතනවා නම් ඒගොල්ලෝ ගොඩක් දිනු වෙන්න පුළුවන්. සමහර අයගේ අපි දන්නේම නැහැ ඒගොල්ලන්ගේ දෘෂ්ටි උනතාවයක් තියෙන්නේ. ඒක එයාගේ කියන්නේ අල්ප දෘෂ්ටික. එයාට පෙනීම අඩුයි. ඒක දෙමව්පියෝ දන්නේ නැහැ. ඒ දරුව දන්නෙත් නෑනේ අනිත් පැයට මොකද්ද පෙනුම කියන එක. ඒව හඳුනාගන්නේ සමහරවිට අවුරුදු 10ක් විතර ගිහින්. මොකද ලංකාවේ ළමයි ගත්තාම හැම ළමයි 10 දිනකටම එක්කෙනෙක් ලෝ විෂන්, ඒ කියන්නේ දුර පෙනීමේ ගැටලු තියෙනවා. ඒක දෙමව්පිය බොහෝ වෙලාට හඳුනාගන්නේ නැහැ, සමාජය හඳුනාගන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ගොඩාක් වෙලාට හැබැයි සැක හිතනවා දෙමව්පියන්ට. එහෙම හැපෙනවා
නිතර ප්‍රශ්න අහනවා. එතකොට මෙයාට දෘෂ්ටි උනතාවයක්ද කියලා. ශ්‍රවණ උනතාවය කියන එකත් එහෙමයි. ඉතින් ඒකයි ගොඩාක්ම දරුවෝ ඉන්නේ අධික්‍රියාකාරී. කියන්නේ ක්‍රියාකාරී වැඩි දරුවෝ. ඕවර් ඇක්ටිව් බිහේවියර් කියනවා. නැත්නම් හයිපර් ඇක්ටිව් බිහේවියර් කියනවා. එතකොට එහෙම දරුවෝට නිතර චලන ඕන. එක ඉරියව්වක ඉන්න බෑ. අවධානය අඩුයි. එතකොටත් දෙමව්පිය අසරණ වෙනවා. මොකද මේ ළමයට මං කරන්නේ? මේ ළමයාව හරි එහෙම දරුවෙක්ක දෙමව්පියන්ට හරි වෙහෙසයි. අමාරුයි. එතකොට ටික කලක් ඒ දරුවා වෙනුවෙන් යම්කිසි කැපවීමක් කළා. ඊට පස්සේ එන්න එන්න දෙමව්පිය පීඩාවටපත් වෙනවා. හෙම්බත් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මන්දෝත්සාහී වෙනවා. ඒක දරුවන්ගේ අවාසනාවක්. ඉතින් ඒ වගේ විවිධ පැති දරුවන්ගේ වර්ධනය සම්බන්ධ තියෙනවා. මේ වෑදී ගොඩාක් වෙලාවට තියෙන්නේ අපේ වැරදි. අපි අපේ ආත්ම ශක්තිය අඩුවීම්. ඊගාට අපේ කැපකිරීම් අපි කළා ඒවැ ප්‍රතිඵල හිමින් හිමින් සිදුවීම. ඒ නිසා දෙමව්පියොත් වැඩි හිටියොත් මේ දරුවා අතහරින වෙලාවක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒ දරුවන්ගේ අවාසනාව. නැත්තම් ඒ දරුවන්ටත් අනිත් අය වගේ කවි කිව්ව වගේ පුදුමාකාර හැකියා තියෙනවා. සමහර ළමයි సౌందర్య පැත්ත, සමහර අයගේ නිර්මාණ වගේ පැත්ත. ඉතින් එක එක දැන් ওই ඩවුන් සින්ඩ්‍රම් වගේ ළමයි, ඒ ඩවුන් සින්ඩ්‍රම් කියන්නේ ඒගොල්ලන්ගේ බුද්ධියේ යම්කිසි ගැටලුවක් තියෙනවා. නමුත් නර්තනයේට ඒකට අනුකරණයට ඒගොල්ලන්ගේ අසාමාන්‍ය හැකියා තියෙනවා. එතකොට ඒවෙන් තමයි අපි ආව ඉස්සරහට ගන්න ඕනේ. චිත්‍ර අඳින්න එහෙම අපි ගොඩක් කරලාට දකින්න හරි දක්ෂයි. ගොඩාක් අපි බැලුවොත් එහෙම ශ්‍රවණ උනතා ළමයි ඒගොල්ලෝ ඔය ඒගොල්ලන්ගේ චිත්‍ර ඒ වගේව අඳිනවා. මම බොහෝ වෙලාවට සමහර අයට අත් දෙක නැති දරුවෝ ඉන්නවා. කකුලෙන් අපි අතෙන් අඳිනවට වඩා හොඳට නිර්මාණය කරනවා. ඉතින් ඒ වගේ විවිධ හැකියා මතු කරගන්න එක තමයි හඳුනා ගන්න ඕනේ මුල්ම කාලේ පළවෙනි අවුරුදු පහ තුළ. මං දන්නේ ඒ වැඩ කටයුත්තම ඔවුන්ගේ ළඟින් ඉන්න දෙමාපියන්ට තමයි බාර වෙලා තිබෙන්නේ. තමන්ගේ දරුවා මොන පැත්තට දක්ෂ කෙනෙක් තෝරගන්න. මං හිතන්නේ ඒක ගැටලු තිබෙන හෝ නොතිබෙන ඕන දරුවෙක්ට මේ පොදු කාරණාවක් තමයි අම්මලා තාත්තලා දැනගන්න ඕනේ ඔවුන් මොනවාටද දක්ෂ කියන එක. ගොඩක් වෙලාවට අම්මලාගේ තාත්තලාගේ සිහින සබය කරන්න සමහරට දරුවන්ව පාවිච්චි කරනවා. ඒ නිසා මේ ඒ වගේ දේවල් මං හිතන්නේ අපි පොඩ්ඩක් හිතන්න ඕන දේවල්. මොකද දරුවෝ කොයි පැත්තට දක්ෂ, ඔවුන්ට මොනවද පුළුවන් කියන එක අම්මලා තාත්තලා හොයලා බලනවා නම් දෙගොල්ලන්ටම පහසු මේ ගමන අර කරදරයක් නැතුව යන්න පුළුවන්. එතකොට දරුවන් අම්මලා තාත්තලා අයින් කරන්නේ නැහැ. දරුවන්ටත් අම්මලා තාත්තලා කරදරයක් වෙන්නේ. දැන් මේක අනිත් පැත්තත් එහෙමනේ. සමහරවිට අම්මලා තාත්තලා දේවල්ට බර මේ බල කරාට පස්සේ මේක කරන්න කරන්න කිව්වට පස්සේ දරුවන්ට අම්මලා තාත්තලා එපා වෙනවා. ඔව්. දැන් ඒක තමයි සුවිශේෂ වෙන්නේ. දැන් දෙමව්පිය සංසන්දනය කරනවා. එතකොට එයාලා අනිත් දරුවෙක්ගේ තියෙන හැකියාවන් විදිහට මේ දරුවව දියුණු කරන්න හදනවා. එයාගෙන් ලොකු දේවල් අපේක්ෂා කරනවා. එතකොට අපි දරුවන් විවිධයිනේ. ඒගොල්ලන්ගේ හැකියා හඳුනා ගන්න නැතුව දෙමව්පියෝ හිතන හැකියා වලට දරුවෝ දිනු කරන හදනවා. එහෙම වේගෙන් දරුවන්ට යන්න බෑ. ඉතින් ඒකෙදි අපේ ඉවසීම, අපේ කැපකිරීම තියෙන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕන මේ දරුවාගේ හැකියාවන් මොනවද. එතකොට යාගේ දැන් සමහර දරුවන්ට මේ මැණික් කටුව ආශ්‍රිත ගොඩාක් වෙලාට ඒක ශක්තිමත් වෙන්න ඕන. එතකොට ඒක ඉස්සෙල්ලා අපි ලියන්න දුන්නොත් එහෙම එයාගේ ලිවීම කියන එක, ඇඳීම කියන එකේ ලොකු ගැටලු ඇති වෙනවා. ඉතින් අපි ගොඩක් කලබල වුණොත් එහෙම දරුවන්ගේට ඒ වයසට නොගැලපෙන දේවල් කෙරුවොත් එහෙම ඊට වඩා වැඩි දේවල් දරුවන්ගෙන් බලාපොරොත්තු වුණොත් එහෙම දරුවන්ගේ මනස විනාශ වෙනවා. ඒ තුලින් ඉගෙනුමක් සිදු වෙන්නේ නැහැ. ඒ තුලින් දරුවන්ගේ චර්යා සංස්කරණ නැත්තම් චර්යා හැඩගස්සන්න බෑ. ඉතින් අපි ඒ වයසට ගැලපෙන විදිහට දරුවාව ක්‍රමක්‍රමයෙන් තමයි දියුණු කරන්න ඕනේ. එයාගේ හැකියා සමහර ළමයිගේ හරි හිමින් හැකියා දියුණු වෙන්නේ. එතකොට අපි කාලය ගන්න ඕන. කාලය ගන්න ඕන වැඩියෙන් අපි එයාට ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඒ අයට කල් වේලා ඇතුව මැදිහත් වෙන්න ඕන. එතකොට ගැටලු තියෙන අයව පෙර පාසලට දාන්නේ අවුරුදු තුනෙන් නම් ඒගොල්ලන්ගේ දෙකෙන් දාන්න ඕන. පුළුවන් නම් තවත් හොඳයි. එතකොට අර සමාජ කුසලතා නැති දරුවා සමාජයේ මොකද ගෙදර හුදකලාවෙහිලා එයාට ගැටලුව තියෙන සමාජ කුසලතාවල ගැටලුවක් නම් සමාජයේ ටිකට දාන්න ඕන. එතකොට ගෙවල් ළඟ තව ඒ වගේ දරුවෝ නැත්තම් පෙරපාසලට හරි ඉක්මනට දාන්න ඕනේ. අයි ලෝකේ ගොඩක් පාවිච්චි කරන early intervention කියන එක ඉක්මනින් දරුවාට මැදිහත් වීම කියන එක. හැම ගැටලුවකදීම වැදගත් වෙන්නේ කල් වේලා ඇතුව නිවැරදිව හඳුනාගෙන වැළැක්වීමට ක්‍රියා කිරීම. prevention කියලා කියනවා. මේ වැළැක්වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් දරුවෙක්ගේ සංවර්ධනය නැත්තම් ඩිවලොප්මන්ට් කියලා කියනවා. සංවර්ධනය කියන කාර්යයේදී ප්‍රධාන එකක් තමයි වැළැක්වීම. තව එකක් තමයි මේ දරුවන්ට උපදේශනාත්මක මැදිහත් වෙන එක කවුන්සලින් පැත්තෙන්.
එතකොට උපදේශනාත්මක මැදිහත්වීම් කරන්න දෙමව්පියන්ට යම්කිසි මනෝවිද්‍යාත්මක අවබෝධයක් තියෙන්න ඕන. ඒ කියන්නේ දරුවාගේ හැසිරීම තේරුම් ගන්න ඕන. මේක දී ලොකු දේවල් නෙමෙයි. මනෝවිද්‍යාව දි කරන්නේ මිනිස් හැසිරීම පිළිබඳවයි අධ්‍යයනය කරන්නේ. මනස පිළිබඳව නෙමෙයි හදාරන්නේ. මනෝවිද්‍යාව තියෙන්නේ දරුවන්ගේ චර්යා හදාරන්න, වැඩිහිටියන්ගේ චර්යා කොහොමද, ඒගොල්ලන්ගේ ඇයි ඒ වගේ චර්යා ඇති වෙන්නේ, ඒ වගේ වෙලාවෙදී අපි කොහොමද වඩා නිවැරදි ප්‍රතිචාර දක්වන්න වැඩිහිටියෝ කියන එක. ඉතින් දෙමව්පියන්ට ටිකක් කලබල නොවි දරුවාව හොඳට නිරීක්ෂණය කළා. එයාගේ දක්ෂතා, එයාගේ දුර්වලතා අපි දවසේ පොඩි සටහනක් ගන්නවා නම් විනාඩියකින් දෙකකින් විතර රැයට ඒ දවසේ දරුවාගේ හැසිරීම, එතකොට කාලයක් යනකොට ඒක දැවැන්ත අත්දැකීම් තියෙන පොතක් බවට පත් වෙනවා. එතකොට ඕනෙම වෛද්‍යවරයෙකුට, දරුවට මඟ පෙන්වන ඕනෙම කෙනෙකුට ඒක බැලුවාම තේරෙනවා මොකද්ද මේ දරුවා තත්ත්වය, මෙයාගේ කොහොමද මෙයා දියුණු කරන්නේ කියන එක. ඉතින් ඒකයි දෙමව්පියෝ දරුවෙන්ගේ ගැටලු දක්ෂතා හඳුනා ගන්නත් ඕන. ඒ වයසේදී අපිට හැමදාම රැයට අර ඩේලි මොනවා ඒවට කියනවා රිෆ්ලෙක්ෂන් ජර්නල් කියලා, ප්‍රත්‍යවේක්ෂණ දිනපොතක් කියලා. ඒවෙන් එන සටහන් වලින් මහා දරුවන් පිළිබඳව තව කෙනෙකුට ඒ මවටම පස්සේ තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ වෙලාවට දරුවා හඬනවා, නැත්තම් චිත්ත වේග වශයෙන් කැළඹෙනවා, නැත්තම් මෙන්න මේ පාට අපි ඇඳෙන් පස්සේ එයා ටිකක් කලබල වෙනවා වැඩි, මෙන්න මේ කෑම කැහැම දරුවාගේ හැසිරීම වෙනස් වෙනවා කියන එක. ඒවා හොඳ නිරීක්ෂණ වලින් විතරයි හඳුනගන්න පුළුවන්. හොඳයි. ඉතින් දෙමාපියන් තමයි මං හිතන්නේ මේ වැඩ කටයුතු බාරව තිබෙන්නේ. ගොඩාක් කල සිටම දරුවා ඉන්නේ ඔබත් එක්ක, නම් නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා කොහොමද දරුවාගේ හැසිරීම කියන එක. ගැටලු සහිත දරුවන් වෙන්න පුළුවන්, ඇති දරුවන් වෙන්න පුළුවන්. මේ ඇති නැති දරුවන් දෙගොල්ලොත් එක්කම අපි කොහොමද ගනුදෙනු කරන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණා පිළිබඳව දවසේ අපි කතා බහ කරේ. විශේෂයෙන්ම දරුවන් එක්ක ගනුදෙනු කරනකොට අම්මලා තාත්තලා මොන විදිහටද ගනුදෙනු කරන්න අවශ්‍ය වෙන්නේ, ඔවුන් තේරුම් ගන්නේ කොහොමද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි දවසේ අපිට කතා බහ කරන්න අවශ්‍ය වෙන්නේ. තව අපිට විනාඩි දෙකක වගේ කාලයක් තියෙන නිසා මම දැනගන්න කැමතියි මේ වගේ දරුවන් වෙනුවෙන් මොන හරි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද? ඔව්, විශේෂයෙන් මේ වගේ දරුවන්ට වඩා වැදගත් වෙන දෙමව්පියන්ට වැඩසටහන් හදා දීම. අපි ස්වේච්ඡායම නොමිලේම මහරගම තියෙන අපේ නීට් සීල විශේෂ අධ්‍යාපන ආයතනය, දරුවන් සංවර්ධනය කරන ආයතනය, අපි බදාදා සෙනසුරාදා දවස්වල ස්වේච්ඡායම ඒ දරුවන්ට කාර්යයන් කරන, විශේෂයෙන් මියුසික් තෙරපි, ආර්ට් තෙරපි, ඩ්‍රාමා තෙරපි, ඊගාට රිලැක්සේෂන්, ඊගාට අපි තියෙන කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා මේ දරුවන්ට දියුණු කරන්න ඕනේ විවිධ තියෙනවා මේ චිකිත්සන සේවා චර්ය. ඒවා ගොඩාක් වෛද්‍ය පැත්තට වඩා අධ්‍යාපන පැත්තෙන් තමයි දියුණු කරන්න පුළුවන්. ඒ අධ්‍යාපන පැත්තෙන් දරුවන්ට කරන්න කාර්යයන් පිළිබඳව දෙමව්පියන්ව ශක්තිමත් කරන්න, දෙමව්පියන්ට අවබෝධයක් ලබා දෙන්න එහෙම වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ තුළට ගොඩාක් දෙමව්පිය ඇවිල්ලා ඒගොල්ලන් වැඩසටහන් හදාගෙන යනවා. ඉතින් ඕනෑම කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්. ඒ දවස් දෙක තමයි අපි කරන්නේ. ඒ අපි එදා උදේ 8 ඉඳන් හවස 6 ඉතර වෙනකන් අපි උදේ වරුවම අපි ගොඩාක් කණ්ඩායම් වලට දරුවන් දාලා තියනවා, ඉන්ඩිවිජුවල් වැඩසටහන් හදා දෙනවා. ඒකට මට විශ්වවිද්‍යාලවල ඉන්න ගොඩක් ශිෂ්‍යයෝ එහෙම උදව් කරනවා මේකට, මේ දරුවන්ට උදව් කරන්න. ඉතින් එහෙම කාර්යයක් කරනවා. ඉතින් හොඳයි, අපි තව ඒ පිළිබඳවත් වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් මම මෙතුමාගේ දුරකථන අංකය මතක් කරන්නම්. 077-51-84-96-3 කියන දුරකථන අංකයට පුළුවන් කතා බහ කරලා ඒ පිළිබඳව තවත් ඔබට විස්තර දැන කියා ගන්න. එහෙනම් බෙහෙත් ස්තුතිවන්ත වෙන දවසේදී අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් පිළිබඳව කතා බහ කරලා හැමදාමත් වගේ ඔබ කැමති, අපි කැමති සහ මම හිතන්නේ සමාජයේට වැදගත් වෙන කතා බහක් තමයි අපි ආදරණීය ජීවිත වැඩසටහනෙන් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. අයිබෝන් සුබ දවසක් කියලා සඳහනවා. බෙහෙත් ස්තුතිවන්ත වෙන ගමම් අපි සූදානම් වෙන්නේ ආදරණීය ජීවිත වැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්න. ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.